ලෝක රටවල් ගණනාවකම විශේෂයෙන්ම බටහිර රටවල ජනප්‍රිය සුනඛ විශේෂයක් වන ලැබ්‍රඩෝර් සුනඛයන් ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රිය සුරතල් සුනඛ විශේෂයක් වනවා. උඩ දරුවන් සිටින නිවෙස්වල වැඩි වශයෙන් ඇති කරනු ලබන මෙම ලැබ්‍රඩෝර් සුනඛයන් ඉතාමත් කඩිසර එවැගේම බුද්ධිමත් සුනඛ වර්ගයක්. නිවසක් තුළ මෙම වර්ගයේ සුනඛයෙකු ඇති කිරීමට වැයවන පිරිවැය නම් තරමක් අධික වුවත් ශ්‍රී ලංකාවේ නිවෙස් තුළ ලැබ්‍රඩෝර් සුනඛයන් බහුලව ඇති කරනු ලබනවා. මෙම සුනඛ විශේෂයේ නිවැසියන්ට ඉතාමත් අවනත සුනඛ විශේෂයක් වීමද ඔවුන් මෙතරම් ජනප්‍රිය සුනඛ වර්ගයක් වීමට ප්‍රධානතම හේතුවක්. මෙම ලැබ්‍රඩෝර් සුනඛයන් ගැන ඔබ දැනගත යුතුම තොරතුරු බොහොමයක් ඉදිරිපත් කරන්නේ මේ සූදානම. ලැබ්‍රඩෝර් කෙනෙක් මිලදී ගැනීමට සිටින කෙනෙක් නම් නැතිනම් මේ වෙනකොටත් නිවස තුළ ඇති කරන කෙනෙක් නම් මේ වීඩියෝ එකේ අවසානයේදී රැඳිලින්න කියලා ආරාධනා කරනවා. ඊට කලින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලැබ්‍රඩෝර් රිට්‍රීවර් නොහොත් බොහෝ විට කැටියෙන් ලැබ්‍රඩෝර් ලෙසින් හඳුන්වන මෙම සුනඛ විශේෂයේ නිජ බිම වන්නේ කැනඩාවයි. කළු වර්ණය, චොක්ලට් වර්ණය සහ කළු මිශ්‍ර කහ වර්ණයෙන් දකින්න ලැබෙන මෙම සුනඛ විශේෂය සාමාන්‍ය දේශීය සුනඛයෙකුට වඩා තරමක් විශාල සුනඛ වර්ගයක් වනවා. කුඩ දරුවන් සිටින නිවෙස් තුළ මෙම සුනඛ වර්ගය වැඩි වශයෙන් නැති කිරීමට ප්‍රධානතම හේතුවක් වන්නේ කුඩ දරුවන් සමග නිතර සෙල්ලම් කිරීමට ලැබ්‍රඩෝර් සුනඛයන් දැඩි කැමැත්තක් දක්වන නිසා. හොඳින් වැඩුණු පිරිමි සතෙකු සෙන්ටිමීටර් 56ත් සෙන්ටිමීටර් 63ත් අතර උසකට වර්ධනය වන අතර මෙම වර්ගයේ ගැහැණු සතෙකු සෙන්ටිමීටර් 52ත් සෙන්ටිමීටර් 57ත් අතර උපරිම උසකට වර්ධනය වනවා. ලැබ්‍රඩෝර් සුනඛයෙකුගේ උපරිම ආයු කාලය වසර 10 සිට වසර 12ක් අතර කාලයක් බව ගණන් බලා තිබෙනවා. ඉතා මහතින් යුක්ත වන මෙම වර්ගයේ සුනඛයෙකු නිවසක ඇති කරනවා නම් මොවුන්ට නිතර ව්‍යායාම කරවීමට අවශ්‍ය වෙනවා. හොඳින් වැඩුණු ලැබ්‍රඩෝර් පිරිමි සතෙකු කිලෝග්‍රෑම් 29ත් කිලෝග්‍රෑම් 36ත් අතර බරකින් යුක්ත වන අතර හොඳින් වැඩුණු ගැහැණු සතෙකු කිලෝග්‍රෑම් 25ත් කිලෝග්‍රෑම් 32ත් අතර බරකින් යුක්ත වනවා. ප්‍රථම වතාවට මෙම වර්ගයේ සුනඛයන් අභිජනනය ආරම්භ වුණේ කැනඩාවට අයත් දූපතක් වන නිව්ෆවුන්ඩ්ලන්තේ නම් දූපතේදී. ඉන්පසු ලෝකය පුරාම ලැබ්‍රඩෝර් සුනඛයන් ඉතා වේගෙන් ව්‍යාප්ත වුණා. තරමක් මිලියන අධික සුනඛ විශේෂයක් වන ලැබ්‍රඩෝර් සුනඛයන් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන්නේ අසන්න වශයෙන් රුපියල් 50,000ක් වැනි මුදලකටයි. මෙම සුනඛයෙකු නිවසක් තුළ ඇති කරනවා නම් දිනකට දෙවරක්වත් ඉතා උසස් තත්ත්වයේ වියලි ආහාර කෝප්ප 2ක් 3ක් අතර ප්‍රමාණයක් අවම වශයෙන් ලබා දිය යුතු වනවා. ඉතින් මෙම ලැබ්‍රඩෝර් සුනඛයන් ගැන ඔබ දන්න දේවලුත් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳනම් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා.